good morning, everybody. Welcome to the hottest celebrity talk show in town. Showtime with Niro. අද නිරෝ ගෙදරට එන්නේ සිංහල චිත්‍රපටි. එහෙමත් නැත්නම් ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තය. සිනමා කර්මාන්තය කන්ට්‍රිබියුට් කරපු අය. ඒ රංගන ශිල්පී ශිල්පිනියන් ගැන කතා කරනකොට ජීවිතයටවත් අමතක කරන්න බැරි නම් දෙකක්. But ladies first. එනිසා අද එන්නේ මේ gracious lady ගැන මම කියන්නම්. Okay, සිංහල චිත්‍රපටි සිනමා කර්මාන්තය. ඔව් නල් නිලියන් කාර්ද අමතක කරන්න පුළුවන් පුදුමාකාර විදියට අපේ හිතේ සටහන් වෙච්ච රූප ගීත ජවනිකා තියෙනවා. ඉතින් මේ අතරින් බොහොම වැදගත් ජවනිකා බොහොම අමතක නොවන ගීත හිතට වැදුන චිත්‍රපටි කිහිපයකම රංගනයෙන් දායක වුණ talented actress, educated actress කියලා තමයි අයව සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. මං හිතන්නේ ඊට වැඩි අය ගැන කියන්න ඕනේ කියලා. මොකද මේ රුව දැක්කම ඕන කෙනෙක් ඒ රුවට හිමි නම දන්න නිසා බලන්න මේ කවුද කියලා. ගුණසේකර කියලා කිව්වම ඉතින් තවමත් කියන්නේ talented actress, educated actress කියන්නේ. ඒ ලේබල් එක අයින් කරන්න බෑ නේද? අත්‍යවම මටත් හොඳටම මතකයි මටත් මුලින්ම නාදික ගුණසේකර කියන කෙනාව මතකට එන්නේ අර උපාධිධාරිණිය නේද? මොකද බොහෝ වෙලාවට එක්කෝ උසස් අධ්‍යාපනයට ගිය කෙනෙක් කලා ක්ෂේත්‍රයට එන්නේ විශේෂයෙන්ම රංගපෑමට එන්නේ. නමුත් නාදිකකිත් ආරාධන ලැබුණට බාරගත්තේ නෑ. එඩියුකේෂන් නිසා ඒක සම්පූර්ණ කරලා තමයි මම හිතන්නේ ඒක තමයි නෑ මම නෑ නෑ මම යුනිවර්සිටි එකට එනකොට කැලණිය කැම්පස් එකේ ගියා. එතකොට මම ෆිල්ම්ස් වල ඉන්නා. ඔව් හැබැයි මම ඕල් ඕවර් ඇඩ්වාන්ස් ලෙවල්ස් එක කරනකම්ම අන්න හරි ඒක තමයි. මොකද ඊට කලින් ආරාධන ආවා. ආවා. ඔව්. සමහරවිට මම හිතන්නේ ඒ කරපු තේරීම හොඳයි කියලා හිතනවාද? අනිවාර්යයෙන්ම. අනිතක මම හිතන්නේ මේ දැන් මේ මේ ශේෂ්ත්‍රයට එනවා නම් ඉගෙනගෙන තමයි එන්න ඕනේ. දැන් දැන් මම හිතන්නේ ගොඩක් අය ඉන්නවා මං. ඒ කාලේ විශේෂයෙන්ම හැබැයි ඒ කාලේ නෑ මං හිටියෙම නෑ මං හිතන්නේ අයිරංගනී ආන්ටි හිටියා ගොඩක් ඉස්සෙල්ලා. ඊට පස්සේ ජෙනරේෂන් එකේ අපිට තමයි තියෙන්නේ නේද? හැබැයි ඉතින් අපේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා නදීකකි. මේවා ගොඩක්ම දන්න කෙනෙක්, ගොඩක් කැමති කෙනෙක්. නමුත් මේක සර්ප්‍රයිස් එකක්. අද නදීකක් ගොඩාක් කැමති චරිතයකට මම කතා කළා. දැන් ලෙඩුන්ට බෙහෙත් කරන්න, අනුන්ගේ හිතසුව පිණිස අවවාද අනුශාසනා දෙන්න, පුදුම චාම් එකක් තියෙන ජෙන්ටල්මන් තමයි මේ. මගේ සෝෆා එකේ දකින්න ඔයාලා දෙන්නත් අපි දෙන්නත් ගොඩක් එහෙමයි නේද? ඔව් හරි කාලේ. මම දැන් කාලෙකින් අපි තාම දෙන්නත් දෙන්නා thank you and thank you for coming. නදීකා කිත් එක නම් කතා කර කර හිටියා. ඊට පස්සේ තමයි එන්ටර් වුණේ අපේ මිස්ටර් කොඩිප්පිටි. ආදරිත රෙක්ස් අයියා කියලා ඉතින් කියන්න නේද? අපි ටෆ් ලුක්ස් තිබ්බට දැන් මම කියන්න ඕනේ ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා රෙක්ස් කොඩිප්පිටි කිව්වම ඒ දේහදාරි ඒ අපිට මේ පෞරුෂය ඒවත් එක්ක හඬ ඉන්න විදිය ඇවිදින විදිය කරපු කැරක්ටර්ස් මේ හැම දෙයක් එකම පුදුම ආඩම්බර පුදුම වස හිනා වෙන්නවත් නැති කෙනෙක් වගේ. නමුත් මං හිතන්නේ මිස්ටර් කොඩිප්පිටි තරම් නිකන් උත් හිනා වෙන කෙනෙක් තව නෑ බිහිලු කර කර. ඕකේ එනිවේස් මං හිතන්නේ අපි මේ කොෆි ටිකක් බොනක මං කතා කරමුද. මොකද මං ගාව තියෙනවා
ලෝකෙ රසම කොෆි. ඕකේ. කෞෂාන් 3 in 1 super rich coffee. All right. මම කොෆි හදනකන් මට කියන්න මම දන්න විදිහට නම් දෙන්න මුලින්ම හමුනේ චන්චරේක. හරිද? චන්චරේ උනේ. අපි ඉස්සෙල්ලාම හම්බුනේ. හම්බුනා කියන්නේ දැන් මම මම හිතන්නේ ඉස්සෙල්ලාම නදී කරත් කතා කරුවේ මම බට්ටි කරද්දී ලොකේෂන් එකට ගියාම මම දැනිත් එක්ක දැනි W පත්‍රෙන් අපි කැමරමන් එක්ක වෙන ලොකේෂන් එකකට යන ගමන් අපි ගිහිල්ලා කතා කරුවා. නමුත් ඇක්තලේ නැහැ මම බට්ටි එකේ. But I spoke to you මම අත් එක කතා කරලා ගියා. Okay. එතන first impression is last impression කියන කතාවක් තියෙනවා නේද? ඒක පිළිගන්නවද? කොහොමද first impression එක දෙන්නගේ? දෙන්න ගැන මම ඉතින් නදී කව දන්නේ අම්මා මම කියන අම්මව අම්මව දන අම්මා දක්තා හැම වෙලාවෙම මගේ තුරුණන්ට අම්මා නංගිත් වැඩගිරුව යා නේද යා හුස්ට්‍රස් යෝ දැන් නේද ඉතින් ඕකේ රයිට් ඉතින් ඊට පස්සේ දෙන්න නිර්මාණ කීපයක හමු වෙනවා රංගපාන්න ගත්තේ එකට චංචල රේඛා චංචල රේඛා තමයි එතකොට හැබැයි මේ එක ෆ්‍රේම් එකේ හිටපු ෆිල්ම්ස් මතකද මොකද චංචල දෙක තමයි අපි එක ෆ්‍රේම් එකේ ලාස්ට් සීන් එකේ මමයි ගාමිණියයි මෙයයි කොස්ටායි කොස්ටායි ඕකේ සින සංගුණ සිංහගේ අධ්‍යක්ෂක ඔව් එතකොට සමහර ෆිල්ම්ස් තියෙනවා නේද දෙන්නට දෙන්න හම්බ වෙන්නේ නැහැ හම්බ වෙන්නේ නැහැ ෂූටින් වල එතකොට ඔගොල්ලෝ ෆිල්ම් එක බලනකොට දන්නේ ආ මේ රෙක්සා ගියත් ඉන්නවා මේ ෆිල්ම් එකේ වගේ එකක් නේද නෑ නංගක් වෙන්නේ ඉතින් අපිට කාස්ට් වෙනවලුදී අපි දැනගන්නවා ඒගොල්ලන් කියනවනේ අහවල් කැනක් රෙක්‍රිමියා රයා කියලා ඉතින් ඒක නිසා දන්නවා බට් සමහරවිට අපි හම්බෙලාම නැහැ එකට වැඩ කරලා නැහැ ඉතින් ප්‍රේමියද කියතමයි දකින්නේ එකට ඉන්නවා ඕකේ එතකොට දැන් අපිට ඉන්ඩස්ට්‍රි එකේ අපි බොහෝ දෙනත් එක්ක වැඩ කරනවානේ නේද නමුත් සමහරුත් එක්ක අපි මේ ටච් එකේ ඉන්නවා ඔව් නේ අපි යාළුකම පවත්වගෙන යනවා ඔව් මොකද ඒකට හේතුව මේ දෙගොල්ලන්ගේ මොකක් විශේෂත්වයක් තියෙන ඉබේ නැත්නම් විශේෂත්වෙන් කිහිපයක් තියෙනවා ඔව් දැන් මේ අපි මං හිතන්නේ අපි මුලින්ම දකින්න thank you first impression කියන එක නේ first impression එතකොට ඒක තමන්ට ආස හිතුණා ඒ කියන්නේ දැන් අපි කතා කරනකොට එයා හොඳ කියන කතාව කියන්නේ ඔව් හරි හොඳයි හරි down to it වගේ ගොඩක් වචන කියනවා නේ ඒක thank you madam you're most welcome yeah first time must try this yes please and please comment ah it's lovely yeah thank you පුදුමාකාර විහිළු තමයි කරන්නේ කියලා ඒ කියන්නේ අපි හිතමු මේ හිතන්න නැති විදිහේ ඒකට ගිහිල්ලා තේකක් හදන්න ඉස්සෙල්ලා ගිහිල්ලා ඒ ළමා තනේ හරි නෝනා හරි ගිහිල්ලා පොඩ්ඩක් චීනි කොහොමද දන්නේ කියලා. ඉස්සර ඒක හැවෙන්නේ. ඒක ඉස්සර හැවෙන්නේ නෑනේ. දැන් අහනවා. දැන් ස්ටයිල් එකක් කළා මේ සීනි අඩුවෙන් වැඩියෙන් ඒක. මගේ ස්ටයිල් එක සීනි වැඩියෙන්. ආ ඕකේ. හරි. ඒක ඉතින් ඩෙන්ටිකල් ඒ වගේ මේ ක්ලෝස් එකත් හදාගෙන තියෙන්නේ. That is Mr. Rex Kodippili නේද? හොඳයි. ඕකේ. දැන් Mr. Kodippili නම් තවම මං හිතන්නේ මේ 4th generation එකත් එක කිව්වොත් හරිද? ඔව්. නේද? 4th. තවම උරේනුර ගැටි වැඩ කරනවා. giving a run for their money හරිද? දැන් ඉන්න තරුණ නළුවිය කියනවා අපි මොනවද නිරෝ ඕ බලන්න එපා රෙක්ස් අයියා. එයාගේ බලන්න එයාගේ එනර්ජි එක බලන්න එයාගේ ස්ටයිල් එක බලන්න අපි කැලේ. හරි. Thank you. Thank you. Okay. හැබැයි මේ නදී කක්කිනම් හොඳට විවේක පාඩුවේ මේ පැත්ත බලාද බලන්න නැතුව ඉන්නා වගේ තමයි මට තරම් තේරෙන්නේ. ඇයි? Thank you. ඇයි? ඒ කියන්නේ අපි හිතමු දැන් රෙක්සා යනං අපි නිර්මාණවල දකිනවා. ඕකේ. එමත් ඇයි අපි නැතික ගුණ දකින්නත්තේ? මම ඉතින් උදේ නැගිටලා උයනවා ළමයාද. ගේ වැඩ කරනවා ඉස්කෝලේ දානවා ආයේ ගේනවා. එයා කන්නේ මොනවද කියලා අහනවා. ඒක තමයි මගේ හෑන්ඩ් ඔන් මොප්. හැබැයි විවාහක දරුවන් ඉන්න ඔය මම ඇත්තටම නේද මම වෙලාවකට හිතනවා ඇත්තටම මට හිතයක් නෙවෙයි ඉන්නේ මට ඉන්නේ එක්කෙනයි තුන්හත් වදෙනෙක් ඉන්නේ කොච්චර ඉන්නවද හැබැයි ඒගොල්ලෝ ඔක්කොම වැඩ කරගෙනවා මම හිතනවා මං තෙනුත් එක්ක ඉන්න කාලේ වැඩි කියලාත් මට වෙලාවකට හිතෙනවා ඕකේ ඒනාට ඉතින් ආයෙත් මටත් එයා නැතුව ඉන්න බෑ වගේ දැන් හවස වෙනකොට හිතෙනවා දැන් ෂූටින් ගියා මම පහු ගියා අවුරුද්දේ වැඩ කෙරුවා ඕකේ
අවසනකට හිතෙනවා මොනා කරන ඇද දැන්ගෙට යන්න තිබනන් හොඳයි අන්න හෙම ෆිල්ිහක් දැන් තියෙන ඉස්සද හෙම උනේ නෑ ඉස්සද ශූටින් ගියාම අපි අවස්ටේෂන් ගියට පස්සේ සමහර වෙලාවට ගෙදර එන්න කැමතිත් නෑ දවස් නිකන් ෂූටින් නැති දවස්වලට එන්නෙත් නෑ ඕකේ ඉන්න සෙට් එකේ සමහරලාට ගිහින් දැන් නම් මම දැකලා නෑ පහුගිය කාලේ වැඩ කරනකොට දැන් මගේ එක සීන් එක මගේ ෂොට්ස් ඉවර නම් මගේ ෂොට් එකෙන් පස්සේ ඊළඟ ආටිස්ට් ගේ නම් සමහරලාට අපි ඉඳගෙන බලන් ඉන්න ඔයා ඇක්ට් කරන විදිහ ඒ මං හිතනවා දැන් මම වැඩ කරද්දි නම් දැකලා නෑ කට් කියපු ගමන්ම ආටිස්ට් නෑ නෑ නමුත් ඉස්සද ඔයා මට ඉස්සෙල්ලා උත්තරේ දුන්නේ නමුත් අපි වැඩ කරන කාලේ දැන් අපිට රෙක්සයයි මමයි නම් ඒ සීන් එකේ ඉන්නේ ඉතින් මම මොකද ඊළඟට එන්න මගේ ඩයලොග් එකට මට හරි ලේසි එයාගේ ඇක්ෂන් එකත් එක්ක ඉතින් ඉඳගෙන ඒක බලාගෙන ඉන්නවා කොහොමද යා මේ මගේ ඩයලොග් එකට රියැක් කරන්නේ මම ඊට පස්සේ කොහොමද කරන්නේ දැන් මං හිතන්නේ දැන් ඒ ටෙලිෆෝන් ආටිස්ට්ලාද එහෙමද කට් මම ඔයාල දෙන්න අද උදේ එනවායි කියලා දන්න හිඳ ඔයාලා දෙන්නගේ අතින් බ්‍රෙක්ෆාස්ට් හදලා කනකම් ෆාස්ට් කරන් හිටියේ. ඉන්ද මට දැන් බ්‍රේක් ෆාස්ට් කරන්න ඕන. මට බලන්න ඕනේ මේ යාළුව දෙන්නා කොහොමද මේ මගේ කිචන් එක ෂෙයා කරද්දි කොච්චර සහයෝගයෙන් බැඳීගෙන වැඩ කරනවාද කියලා. And you make a lot of නෑ හන්දලා නෑ නෑ අපි දෙන්නටම බෑ යන්න. කොහොම ෂෙයා කරයිද කියලා අපිත් බලාගෙන ඉන්නේ. දැන් කිව්වේ උදේ ඉඳන් රෑවට කව උයන එකමයි කරන්න කියලා කිව්වා. And රෙක්සයා කියන්නේ හොඳට උයන්න පුළුවන්. උයන්න පුළුවන් කෙනෙක්. හරි පුළුවන්. දැන් ඊළඟ දවසේ ඉඳන් නිර්මාණයට කතා කරාම රෙක්සයා කොස්ටියුම් උයි ෆුඩ් ඇන් බෙවරේජ් තෝරගන්න කිව්වද මන් දන්නේ නැහැ ඒක. ඔකේ. ගෙදර මෙහෙම දෙයක් තියෙනවා. මම කුස්සියට යනවට කැමති නැහැ. ඔකේ. තුන පහ ඉවර වෙනවා. අනේ. ඔල් ස්පයිසි. තත්තරට ගාලා ඔක්කොම දානවා. ඔකේ. මම සමහරවිට කන්න බැරි වෙනවා. කට දන්න ඕනේ මටත්. මටත් එහෙමයි. යමු. Let's go. Come. This way. එහෙනම් මම අවුට් එකේ. නෑ 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 කොහොම හරි ඉන් කරගන්න ඕනේ. මම පිරිනමන විදිය මමත් මේ පේන්න කරන්නේ නැත්තම් මම මෙහෙම නෙමෙයි All right this is historical හරි දැන් කාලයකට පස්සේ ඔය දෙනගෙන කතා කරනකොට Mr. Rex Kodipesa, Ms. Nadi Khaguna Sekar, එක සෝෆා එක දැක්කා දැන් එක කිචන් එක දකින්නවා and all credit goes to me මන්දරේ ඔකේ යන්නේ කවුද යන්නේ දැන් ඔනේ මගේ මොබයිල් කිචන් එක තමයි තියෙන්නේ මං යන අය තමයි මං යන්නේ අද ඔකේ දැන් දෙන්නා මං යන්නේ මං කප කප කව දෙන්න මං යන්නේ මොකක්ද කරපුවා මම හොදලා දෙන්න කරා ඔයා හොදලා දෙන්න මම දෙන්න මම බලන්නේ මේකයි මොකද දැන් දෙන්නම බොසස් දෙන්නේ හරි එතකොට කොහොමද මේ වැඩ කටයුත්ත සමාදානියෙන් රම්පේ රම්පේ සිද්ධ වෙන්නේ කියලා නේද මට කියන්න මොනවද මට හදන්න කියලා අපි හදන්න යනවා චිකන් සෑන්විච් එක. ඕකේ. හරි. චිකන් ඉස්සලා චිකන් කාරී එකක් හදමු. සෑන්විච් එක කෝකත් අපි කාරී එකක් හදලා දෙන්න. ඕකේ. ෆයින්. අනේ. දැන්ම පටන් ගන්නකොටම මේ අයිඩියාස් වල පොඩි ෆ්ලෑෂ් එකක් තියෙනවා. ඕකේ. ඕකේ. සේදිය පටන් ගන්න ඉවරයි. කැපිය පටන් ගන්න යන්නේ. පටන් ගන්න ඕනේ. ඕකේ. ටාස්ක් එක මේකයි. හැකි ඉක්මනින් මගේ බ්‍රෙක්ෆාස්ට් එක පිළිර කරන්න ඉතින් නැත්නම් තව ටිකකින් සීමුර්ජා වෙන්න පුළුවන් මෙතන. ඕකේ. ඒත් එක්කම කතා කරන ගමන් තමයි මේ වැඩ කටයුතු කරන්න ඕනේ. ඒක තමයි මම ගෙදර නම් කතා කරන්න ආපු ගම මගේ දූ. ඔව්. එළවනවා කුස්සියේ. ඒ කියන්නේ ලොකු කතා ගොඩක්. එයා ලොකු කතා ගොඩක් කියනවා ඒ වෙලාවට. එහෙමද? හැබැයි අද හිතේයි දුව කොච්චර හොඳද කියලා. මොකද යාළුවා කියන්නේ මම මෙලෝ රහපුති කතා ටිකක් කියන්නයි දැන් යන්නේ. මොකද කියන්නේ? මෙලෝ? මෙලෝ රහපුති කතා? ආ රහත් නැති කතා. ඔව්. හැබැයි රස කතා ගොඩක් තියෙන දෙන්නෙක් තමයි මේ. අපි කතා කරමු මේ දවස්වල ෆිල්ම් සෙට්ස් වල සිද්ධ වෙන දේවල්. දැන් වලත් මතක් වෙනකොට hina yana දේවල් තියෙනවා නේද? අමතක කරන්න බැයි. අනේ කියන්නේ. ඒව නම් නේද? දැන් මම මේ රොටි ගම ෆිල්ම් එකේ වැඩ කරනවා. ඔකේ. ඒකේ මේ සෙට් එකේ ඉන්නවා දැනු අය එක 30ක් විතර. ඔකේ. ෆිල්ම් අය 30ක් විතර. ගාන්ට ගණන්. ඔස්සන් ජයසිං ඔව් ගාන්ට බැලන්ස් කරන්න. ඔකේ. ඉතින් ජෙන්ඩර් වයිස්. ඔව් දැන් අවුද මේ ඒකේ කැමරමන් නාන්න ගිහිල්ලා එනවා
උදේ පාන්දර දැන්. ඕකේ. මම දැන් ඔව් මං මං දැන් නාන්න යනවා. අහහ ඕකේ. එන කපලක් ඉවරයි. ආ. ඒ ඇති. දැන් මොනවද? මේක පත්තු කරගමු. මේක. මේක අනිත් හරි. ආ. ප්‍රෙස් කරා. ඕකේ. ආ. Thank you. හරි. දැන් යනකොට මේ ඒ කැමරමන් මගෙන් ඇහුවා මේ what is there for breakfast කියලා. ඕකේ. මෙයා මේ ඉන්දියන් අත්තටිය බාරේ කියලා සිංහල පොඩ්ඩක් අමාරුයි. මොකද කන්න තියෙනවා වගේ හැබැයි. පස්සේ මං ගා මැක් කරා. ඕකේ. මොකද ඒව? දැන් BSG යාර කෙල්ලෝ කෙල්ලෝ කන්න කියන්නේ එක එක වයස කෙල්ලෝ ආ. ඕකේ. 30 40 50 60 බඩු ඔක්කොම ඉන්නවා. ඕකේ. හදන්න කාල ඔක්කොම මූ එනකොට මං එනකොට ඉන්නවා වඩ්ඩේවා හොඳයි පාන අර 60කට ඉර දීපෝ මැක්ක මේක ඒසොයි එක ඊළඟසියා මැක්රල් මැක්රල් මුකුත් දෙවිව බලලා මම වයි වස් රොන්ග් බට මැක්රල් රයිස් ඉස් මැක්රල් ඒ මැක්රල් තමයි ඕකේ දැන් අර තමයි මම මෙහෙම කරන්නත් ඕන දැන් බලන් ඉන්න කට්ටියට කියන්නේ මොනවද දාගත් ඉන්ග්‍රීඩියන්ට් මේ රෙසිපි එක දැන් මේ ගුරු මුෂ්ටි තියාගෙන වැඩ කරන්නේ දැන් මේකනේ මේකනේ දැන් මේதோ යාගි කද තිබිච්ච වගේ තමයි මේක හැදුවේ ඔව් ඒක තමයි හරි ඉතින් මේකට දැම්මා මම අර මින් දානවා මගේ තුනම් මොනවද ග්‍රම්බ කරපින්ච දක ආ මම හිතන්නේ මිස් කොලිපිල් දාන මොනවද දැම්මේ කියලා ඉන්ග්‍රීඩියන්ට් ටික ඔව් හැබැයි ඉතින් මෙහෙමයි දැම්ම කරපින්ච දැම්මා සුදු ලුණු දැම්මා අමු මිරිස් දැම්මා මොකක්ද මේ ලුණු දැම්මා ග්‍රම්බ කොමන්ද කියන්නේ ග්‍රම්බ හංගල මෙන්න බලමුනේ ගන්න ඔන්න අන්න ඉමල දෙන්නන්නේ අපිට ඕනේ සෑන්ඩ්විච් කුකුලෙක් නේද? නැත්තම් මට පිට. ඒක නා වුණා මම කරේ වගේ තමයි. කියලා වැඩක් නැහැ. ඒ කියන්නේ නෝකින්. Good. Take the bread. Take the bread. All right, okay. Here comes the bread. මම පිරිනමන විදිය මමත් මේ පේන්න කරන්නේ නැත්තම් මම මෙහෙම නෙමෙයි ලක් ගලා ලක් ගලා යන්න ඕ මම සුදී මම කවදාවත් කියන්නේ මේ ඩබල මෙහෙම කරයි මේ දෙන්නගෙන් මට කන්න හම්බ වෙයි කියලා මේක ගෙදර යන්න තියෙනවා මේක බලනවනේ අනිත් මිනිහත් බලන දැක්කම තේරෙයි ඇත්තටම ඒ කාලේ දැක්ක කෙනෙක් තමයි දෙනවට යන්නේ because I'm getting one yes I did කෑවෙන් කෑවෙ නෑ මේ වගේ බ්‍රෙක්ෆාස්ට් එකක් ලන්ච් වි ඩිනර් වි ඕනෙත් නෑ Thank you madam Thank you sir ඒ කියන්නේ ඉර දුන්නට මේ මට help කරුවට ඔව් හැබැයි ladies first කියලා අපේ රෙක්ස අයියා ඇත්තම මේ දුන්නනේ අවස්ථාව දුන්නා නේද නේ වැඩි ඊළඟ දවසේ අපිට ඉන්න කියනවනම් රෙක්ස අයියට තමයි ඒක කියන්න වෙන්නේ Thank you miss for supplying this stuff Yes All right හොඳයි මම හිතන්නේ දැන් මේ හොඳ අවස්ථාවක් මගේ selfie moment එකට okay because දැන් මම බොහොම සන්තෝෂෙන් ඉන්නේ මම පවා ඉතින් මම හිතනවා මේක හොඳ selfie moment එකක් කියලා and මම මගේ selfie එකට අරුතක් දෙනවා අද දෙපළම මගේ ගෙදරින් දෙපළගේ ගෙදරට යන කලින් මේ selfies දෙක දකි හිතන්න නැති විදිහකට so shall we take a selfie we had to get up yes and you please do the honors okay and na Let's pause. අපි pause කරනකොට කියන්න ඕනේ show time with Niro කියලා. ඒක තමයි ඔම pout වෙන්නේ. Okay? So shall we? 1 2 3.
Showtime with Niro. මේ තමයි Showtime with Niro. මගේ first segment එක. මං කියන්නේ ඇයි මේ segment එකට තරම් කරන්න ඕනේ කියලා. මොකක්ද දෙකේ තියෙන වැදගත්කම කියලා. මේ තියෙන්නේ Showtime with Niro special Kaohsiung coffee hamper එක. Looks attractive, no? Yes. Right? Okay. කෙනෙක්ට හොඳට තරඟ වදින්න උනන්දු ඇති කරන්න ධෛර්ය දෙන්න ඕන නම් මුලින්ම කරන්න ඕනේ දිනුවම ලැබෙන්නේ මොනවද කියලා පෙන්වන එක. අපි මේකෙන් තමයි රවට්ටන්නේ මේක. Emotional රවට්ටන්නේ මේකෙන් තමයි. Okay. ඉතින් දැන් යාළුවෝ දෙන්න මේකට ෆයිට් කරන්නයි යන්නේ. Okay? මේ segment එකේ මූණ දෙන්න ඕනේ තනි තනියම. Okay. මම යන්නද? ප්‍රශ්නවලට ඍජු අවංකව උත්තර දුන්නේ නැත්තම් සමාජ ලකුණු කැපෙන්න පුළුවන්. ගොඩාක් කල්පනා කරොත් ගොඩාක් වෙලා ගත්තොත් දෙන උත්තරවලට ඊට පස්සේ පැහැදිලි කිරීම කරන්න ගියොත් ප්‍රශ්න අතහැරියොත් පාස් කරොත් ඔන්න ඒ වගේ දේවල්. මම තමයි ජජ්. අපරාද මේ වදනන කියලා යාම ජජ්. ඔව් යාම ජජ් ඒකනේ. මගේ හිතට හරියන විදිහ උත්තර ටිකක් ලැබුණ කෙනාට මේ gift hamper එක ලැබිනු ඇත. Okay so who's first? Design කරන්නකො. ඔව්. අපි ladies first. මේක ladies ඕනේ අය. ඔයා කියන්නවනේ. කමක් නේ ඔයා හොඳයි. මම මෙතන හොයන්න එකක් ගන්න. නදීක ගුණසේක තමා වඩා තෘප්තිමත් නිලයක් වීම ගැනද උපාධිධාරණයක් වීම ගැනද දෙකම ගැන තෘප්තිමත් හොඳටම තෘප්තිමත් දෙකම ගැන ඕකේ ඔබ සම්මානයක් බලාපොරොත්තු වුණු නමුත් සම්මානයක් නොලැබුණු සල්පයක් තියෙනවා මොකක්ද යසෝම ඕකේ අපි පවා රයිට් ඔබට නැති නමුත් මෙම නිලයන්ට ඇති දෙයක් නම් කරන්න සනෝජා බිබිලේ මට ඩියුසයි සුදුයි සබිත පෙරේරා සබිතට තියෙන ලස්සන ඇස් දෙකක් තියෙනවා අනුජ වීරසිංහ අනුජට මං හිතන්නේ ඇක්ටින් ස්කිල්ස් බලපුවහම ඕනම කැරක්ටරයක් කරන්න පුළුවන් කෙනෙක් ඕකේ ගීත කුමාරසිංහ ලස්සනයි ස්වර්ණ මලවරච්චි ඇට්‍රැක්ටිව් වේරියට ඕකේ ඔබට රඟපාන්න හමු වුණ වඩා කඩවසම් නළුවා කවුද හා කවුද මට එක්කෙනෙක් නෙවෙයි නේද දෙන්නෙක් ඉන්නවා කමක් දෙන්නු කියන්නකෝ මං හිතනවා සන්තුයි ජීවනුයි තමයි මම වැඩියෙන්ම රඟපාලා තියන්නේ දෙන්නම ඒ දෙන්නම කඩවසම් ඒ දෙන්න අතරින් වැඩි කඩවසම් කවුද ඒකනි මං හිතන්නේ සනත් වෙන්න ඒ කියන්නේ මේ කාලේ නැද්ද එහෙම ඕකේ next question මේ අයව acting skills වලට අනුකූලව පිළිවෙලට නම් කරන්න ජීවන් කුමාරතුංග සනත් ගුණතිලක ලකී ඩයස් රවීන්ද්‍ර රන්දෙනිය විජය කුමාරතුංග හා ඒ කියන්නේ acting ඔව් රවී අයියා ඉන්නවා then සනත් ඕකේ එමම හිතන ඉදිය විජය අයියා ජීවන් විජය ජීවන් එක තැනටම යන්න පුළුවන් මට ජීවන යන්න බෑ. ඕකේ. ආයි කවුද කිව්වේ? ලකි ඩයිස්. ආ, එයාත් එහෙමනම් තම එයාත් ඉන්නවා අර මං කියන අන්තිම එකේ. ඕරයිට්. ඕකේ. ගොඩක් අය එකම තැන ඉන්නේ. නේද? ඔව්, ඒගොල්ලන් අර මං මට මම දකින්නේ එකයි. නමුත් රවියගේ තියෙනවා ඊට වැඩිය නිකන් වෙනස්ම විදිහක නිකන්. හැබැයි හැම්පර් එක නම් හම්බ වෙන්නේ හරියට අනුපිළිවෙලට නම් කරොත් පැහැදිලි කිරීම අඩුවෙන් කළොත් තමයි. එහෙම නේද? අමතුණාද? terms and conditions. Okay, next question. රිදීතරේ තමාට වඩා ගැළපෙන නළුවා කවුද? නළු පෙම්වතා කිව්වොත් හරි. පෙම් කරන්න ගැළපෙන නළුවා. හා වඩාත්ම පෙම් කරලා තියෙන්නේ පෙම්වතා වෙලා තියෙන්නේ සනත්. ගැළපෙන්නේ මට හිතෙනවා. ඔව්. Okay, fine. මේ දේවල් වලට ඔව්ද නැද්ද කියලා කියන්න. ශේෂ්ත්‍රයේ අයව ආශ්‍රය කරන්නේ අතේ දුරින්. නැහැ. සමකාලීන නිලියන් දෙදෙනෙකුට කවදාවත් හොඳ මිත්‍රයෝ වෙන්න බෑ. පුළුවන්. තමන් නැවත වැඩ කරන්න අකමැති අය ශේෂ්ත්‍රය තුල ඉන්නවා. නෑ. ඕකේ. එදා පරපුරට වඩා මෙදා පරපුර දක්ෂයි.
දෙගොල්ලම දක්ෂයි. වත්මන් නිලියන්ගේ වැඩි අවධානය හුදු ප්‍රසිද්ධියම පමණයි. මට එහෙම හිතෙනවා. ඔව්ද නැද්ද? ප්‍රසිද්ධියම පමණයි. ඔව්නේ. Right. Okay. හොඳ චරිතයක් ලැබුණොත් නොමිලේ කරන්න කැමතිද? ඔව්. Okay. Good. Thank you. You're welcome. And that's the end of your segment. Thank you. And how do you feel? Very good. Good. Comfortable. Wow. Okay. දැන් එහෙනම් ඔබතුමාගේ වටේට මූණ දෙන්න ලෑස්තිද? Okay. So let's start. චිත්‍රපටයක වීරයා නොවීමේ එක් වාසියක් සහ එක් අවාසියක්. චිත්‍රපටයේ මං වීරයා නොවීමේ වාසිය මට පෙම් කරන්න ටිකක් අමාරුයි. Okay. අවාසිය. ඒක තමයි. අවාසිය. අවාසිය මම ඒක දුෂ්ටවීම. Okay. Fine. ඔබට නැති නමුත් මේ නළුවන්ට ඇති දෙයක් නම් කරන්න. රවීන්ද්‍ර රන්දෙනිය. කෙලින්ම බොරු කියන්න පුළුවන්. Okay. අමරසිරි කලන්සූරිය. දැඟලිල්ල. විජය කුමාරතුංග. නියතමානිකම. සමීර රත්නායක. අවංකකම. රොබින් ෆර්නැන්ඩෝ. හොඳ සතන් කරන්න පුළුවන්. ඕකේ. එදා මෙදා දුතු රූමත්ම නිලිය කවුද? මාලිනී ෆොන්සේකා. ඕකේ. නෙක්ස් ක්වෙස්චන්. මේ නිලියන්ව රංගන හැකියාවට අනුව නම් කරන්න. අනෝජ වීරසිංහ, මාලිනී ෆොන්සේකා, නදීක ගුණසේකර, සබීතා පෙරේරා, ගීතා කුමාරසිංහ. මාලිනී ෆොන්සේකා. අනෝජ වීරසිංහ, ගීතා කුමාරසිංහ, නදීක ගුණසේකර, සබීතා පෙරේරා. ඕකේ. ශේෂ්ත්‍රේ හමු වුණ මිත්‍රශීලීම නළුවා. ඔසෝ ජයසිංහ. දඟකාරම නිලිය. මටත් මගේ නමම කියන්න හිතෙනවා. නිලියනේ. දඟකාරම නිලිය. ගීතා කුමාරසිංහ. දක්ෂතම අධ්‍යක්ෂවරයා. ටයිටස් ස්ටොඩ්වර්ට්. අවංකම නිෂ්පාදකවරයා. එක්කෙනෙක් කියලා නැහැ, ගොඩක් ඉන්නවානේ. අහිංසකම නිලිය. නදීක ගුණසේකර. ඕකේ. දඩබ්බරම නළුවා. ඇලෙක්සැන්ඩර් වනේ. කපටිම නිෂ්පාදකවරයා. ලිස්ට් එකක් තියෙනවා දිගේ. එක කියනවා නෙටි. හරි, හැම නොදී ටෙලිෆෝන් ආන්සර් නොකර. ඔල්රයිට්, නෙක්ස්ට් ක්වෙස්චන්. ඔබ ගැන පැතිරුණු ප්‍රථම කටකතාව මොකක්ද? මගේ එක එක කතා කිව්වා. ඉතින් මම අහවලත් එක්ක යාළුයි, මෙයත් එක්ක යාළුයි කියලා ට්‍රයි කරුවා. හැම කිසි දෙයක් නැහැ මට නම්. ඕල්රයිට්. ඕකේ. නෙක්ස්ට් ක්වෙස්චන්. මේ දවල් වලට ඔව්ද නැද්ද කියලා කියන්න. රෙක්ස් කොඩිප්පිලි ප්‍රසිද්ධ අහංකාර නළුවෙක් හැටියටයි. ඇත්ත. සමහර නවපරපුරේ නළු නිලියන් ප්‍රවීණියන්ට කිසිම ගෞරවයක් දක්වන්නේ නැහැ. සමහරව. හරි. චිත්‍රපට වලට ආරාධනා ලැබෙන්නෙම නැහැ දැන්. නෑ, ලැබෙනවා. හොල් ශාර්ත්‍යයක් ලැබුණොත් නොමිලේ රඟපාන සූදානම්. නෑ, මන්ට ගෙවන්න ඕනේ. සෙග්මන්ට් එක අවසාන වෙනවා. තමන්ගේ පර්ෆෝමන්ස් ගැන තමන්ට මොකද හිතෙන්නේ? ආඩම්බරයි. නදීකට ආඩම්බරදේ පර්ෆෝමන්ස් එක ගැන? මං හිතනවා මම ඇත්ත කිව්වයි කියලා. මට හැංගෙන්නේ දෙ කිව්වා කියලා. ඕකේ, ෆයින්. හොඳයි, එහෙමනම් මේ සෙග්මන්ට් එකෙන් ජයග්‍රහණය කරන්නේ කවුද කියලා දැනගන්න මේ ඉන්ටර්වල් එකෙන් පස්සේ ෂෝ ටයිම් විත් නිරෝජ් එක. බලන්න මට යාළුව දෙන්න කොහොමද මේ තරංගෙම වෙන්නේ? තරංග කරන්නේ ජය ජය ශිව ශංකර මාතා ලගේ නකංකර කේ ප්‍යාලා තෙරේ නාම කපියා. එහෙමනම් ෂෝ ටයිම් විත් නිරෝ. මේ බර ඇට්‍රැක්ටිව්. පුදුම බරක්. කෞෂාම් ස්පෙෂල් කොෆි හැම්පර් එක ලැබෙන්නේ සෙග්මන්ට් එක හොඳින් මූණ දීපු කෙනාට. හරි, පර්ෆෝමන්ස් නම් නිල නෙවෙයි, පුව බිලෝ ඇවරේජ්. ඕකේ. එක්කෙනෙක් නම් පුව. ඒ කියන්නේ උත්තර දැනගෙන. කොහොමද දැනගත්තේ අපි දුප්පත් කියලා? පුව පර්ෆෝමන්ස්.
රෙක්සයි කිවා ඔහුගේ පොෆෝමන්ස් ගැන ආඩම්බරයි කියලා නදි කාසි කිව්වා අයගේ පොෆෝමන්ස් සම්බන්ධයෙන් ඇත්ත කිව්වා එක විතරයි කියලා. එනිවේස් මේ කොෆි හැම්ප් එක දිනාගන්නේ රෙක්ස්. නදි කබුලසේකර. ඔව් මොකද රෙක්සයි සෑහෙන ටයිම් ගත්තා. හිතන්න උත්තර මතක් වුණා කිව්වේ නෑ. Thank you so much. And it's like had me interested. Yes, you enjoyed it. Yeah. We can share. Sit down. දැන් ඉන්න යාළුවා වැඩි ඉලු නේද ෂෙයා වෙන්නේ නෑ මම කිව්වා මම මේක කිව්වා අපි දෙන්න ෂෙයා කරමු all right okay congratulations yes you performed well but you should have performed much better than this this was not rolling well on the screen okay all right අපි නදි කකි ගෙනයි රක්ෂය ගෙනයි දාන නොදාන්න කට්ටිය ගාවට ගිහිල්ලා මොනවද කියන් තියන්නේ කියලා ඇහුවා බලන්න එයාලා මොනවද කියලා තියන්නේ කියලා දැන්ට දශක කීපයකට පෙර කාංචනා කියලා චිත්‍රපටියක් අපේ රටේ නිෂ්පාදනය වුණා. මේ චිත්‍රපටියේ කාංචනා කියන චරිතයට ආවේ අලුත්ම රංගන ශිල්පිනියක්. ඒ තමයි නදිකා ගුණසේකර. නදිකා කේවා දන්නා මම වර හරිම ආදරේ කියලා. අපි කොහේ දැක්කත් හදවතින්ම තමයි බදාගෙන කරගෙන සුබ පතන්නේ කියලා මම දන්නවා. ඒ වගේම මට කියන්න ඕනේ ඔයා හරිම නිහතමානී, හරිම සුන්දර, හැමෝම ගැන හිතන්නට හිතක් තියෙන හරි නිහතමානී චරිතයක් කියලා. රෙක්ස් කොඩිපිලි මහත්තයා කියන්නේ ඇත්තටම හොඳ සමහර විට චරිතාංගණලුවෙක් වෙන්න පුළුවන්. නමුත් අපේ මට මතක හිතේට අපේ කාලේදී නම් ඔහු හොඳ දක්ෂ සටන්නලුවෙක්. අධිකා බොහොම කාලයකට ඉස්සෙල්ලා මම ඉන්න ගෙට කේවල 3-4කට එහා හිටියේ මගේ තාම කිට්ටු මේ අසල්වැසියා චිත්‍රපට කර්මාන්තේ. ඒ කාලෙත් මේ හුරතල් කෙල්ල හරිම අහිංසක ලීලාවෙන් හැමෝ එක්කම හරි සුහදතාවයෙන් හිටියා. රෙක්ස් කොඩි පිළිගන්නේ ඉතාමත් දක්ෂ නළුවෙක්. ඒ වගේම එයාගේ ගොඩක්ම අපි කැමති ආගේ සටන් ක්‍රියාදාම වලට අපි හඳුන්වන්නේ කොස්ටියුම් ෆිල්ම්, පීරියඩ් ෆිල්ම්ස් කියලා වෙන යුගයකට අයිති චිත්‍රපට. මම නැත්තම් මනස්කල්පිතව නිර්මාණය කරපු චරිත. මේවා රංගනයේදී රෙක්ස් සුවිශේෂී දක්ෂතාවක් ඒ චරිත කොයිතරම් එකිනෙකට වෙනස් වුණත් ඕනම ශේෂ්ත්‍රයකට උගත්කම හරි අවශ්‍යයි. නදිකා තුළ ඒ සුදුසුකමක් තිබුණා. ඒකත් ඇය ලැබුව එක ආභරණයක්. ඒ හැම දෙයකින්ම ඇය ශේෂ්ත්‍රය තුළ කැපී පෙනෙන්න, ශේෂ්ත්‍රයේ ප්‍රබලය නඳුරා ගන්න. මං හිතනවා ඇගේ විශිෂ්ටම රංගනය මං දැක්කේ බද්දේකම චිත්‍රපටිය. නදිකා ගුණසේකර කියන්නේ ඇත්තටම හොඳ නිළියක්. ඇත්තටම මම හරි කැමතියි. ඇත්තටම සමනේ මම පොඩි කාලේ වුණත් එයා තරමක වයසේ තිය කෙනෙක්. ඒ වුණාට එදා ඉඳලම එයාගේ ෂෝ වලට මම හරි ආසයි. අර එයා ඉන්නවා චංචල රේඛා එකේම බලලා තියෙනවා මම. අපි හරි පුංචි. ඔයාලා මේ සිනමාවේ රජවරු හැටියට රජකම් පානකොට ඉතින් මං හරි ආස චරිතයක්. හැබැයි පොඩි කාලේ මං ඔයාලට හරි බයයි. හේතුව ටිකක් එක් සැරට චරිත කරේ. හැබැයි අද දකිනකොට ඒ ප්‍රතිරූපයට ඒ පර්සනලිටි මේ සිනමාවට නෑ. ඒකින්ද මං හිතන්නේ මේ සිංහල සිනමාවේ වටිනාම වස්තුන් කියලා ගත්තොත්, සම්පත් කියලා ගත්තොත් ඒ රෙක්සයි ඕගොල්ලෝ. ටිකක් කැපී පෙනෙන දරුණු සමහර විට දුෂ්ට ආධිපත්‍යයක් පතුරවන චරිතවලට කොටසක් වින් වෙනවනේ සිනමාවේ. ඒකේ ආධිපත්‍යය තිබුණේ රෙක්ස්ට කියලා කිව්වා. නිවැරදි. නදීක අහිංසක චරිතයක් වුණාට කේන්ති යන අවස්ථාවලුත් තියෙනවා. ඒ අසාධාරණ වෙනුවෙන්. මං එයාට හැමදාම කතා කරේ රෙක්ස් අයියා කියලා නෙමෙයි. රෙක්ස් මහත්තයා කියලා. මොකද සිනමාව තුළ තියෙන ඕන නියම මහත්මා ගතිගුණ තියෙන පරිපූර්ණ ප්‍රවීණ සිනමා රංග දරේක් කියන්න පුළුවන් අපේ මේ රෙක්ස්. මොකද හිතන්නේ? කිප්ද වෙගෙන? Happy happy happy. Born happy. ගුණ කරන්න පුළුවන් සෙග්මන්ට් එකක් තමයි දැන් තියෙන්නේ. දැන් වෙබ්සයිට් එක හැම්පර් එකක් දිනන්න බැරුව ගියානේ.
සෙග්මන්ට් එකක් තියෙනවා you can fight for this. ඒකත් නදීකට යන්නේ. නෑ ඒක ඔයාට මම ගන්නවා. ආ අපි දෙන්නට ෂෙයා කරලා ගන්නවා. You have to give it your best. Okay, you have to fight for this. Okay, my dear. This is the show time with Niro Q&A round, the question and answer round. Almost same. Okay. Winner තියෙනවා special show time with Niro. Kaushang coffee hamper. Okay, so අපි බලමු. අපි දෙන්න. උරු නම් කියන එක දෙන්න. කවුද දිනන්නේ කියේ? නෑ නෑ ඒක තමයි ඉස්සෙල්ලම කිව්වේ. හා. Okay. Then මේ segment එකට හැබැයි දෙන්නම එකට මුණ දෙන්නයි ඕනේ. Right. Right. මෙන්න ඒක උමනා කරන gadgets. These are the buzzers. Okay. Precisely. Okay. හරිද? දැන් මෙහෙමයි මේ round එක කරන්නේ. මම අහන ප්‍රශ්න වලට දෙන්නගෙන් කෙනෙක් උත්තර දන්නවා නම් බස් කරන්න ඕන ඉස්සෙල්ලා. මොකද මුලින්ම බස් කරන කෙනාට තමයි මුලින් උත්තර දෙන්න අවස්ථාව ලැබෙන්නේ. නමුත් ඒ උත්තරේ වැරදි නම් බෑ බෑ බෑ. මම නිකන් මම බස් එක ඔයා කරගෙන මේ ඉන්නවා. නෑ නෑ. ඕ නෑ නෑ ඒක ප්‍රෙස් කරගෙන ආ. ඕකේ. ඒක ප්‍රෙස් නොකර ඉන්න. මම නිකන් පල්ලේ ගලන්නේ මේ ඉස්සෙල්ලා. නෑ මේක මට දැන් දෙන්නගෙම හොඳ තරංකාරීත්වයක් දකින්න ඕනේ. හරිද? So you have to fight for this because this is worth it. Okay? මං හිතන්නේ මේ position same වෙනස් කරගත්තා නම් මීට වැඩිය හොඳට yes you can quickly press them. Let's start. ජීවිතේ තරුණ කාලේ ගීතයේ ඉතිරි පද මොනවාද? ඉතිරි තරුණ දේ. එකසේ. පරිදි. දන්නවා ටිකයි. එකසේ. ජීවිතේ තරුණ කාලේ 100 100 නරඹිද ඊට පස්සේ යමි සෑම වෙලේ පැතුදේ පිටුදේ පැතුදේ පැතුදේ ලකුණක් දෙමු 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 පළවෙනි ලකුණ නදී කාගුණසේකරට ඩේසි රසම්මා ඩැනියල්ස් නමින් උපන් ලාංකේය රංගන ශිල්පිනිය කවුද රොක්මණි දේවී ඕ and you on your first mark One all. Yeah. ඔස්ට්‍රියාවේ අගනුවර කුමක්ද? Vienna. Vienna. Good. 2-1. ලකුණු මතක තියාගන්න. මේ චිත්‍රපටවල අධ්‍යක්ෂවරුන් නම් කරන්න. Avatar. Yeah. Avatar චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කවුද? මතකයි. You. James Cameron. 2-1. සුරභි දෙන. අධ්‍යක්ෂවරයා කවුද? අධ්‍යක්ෂවරයා ප්‍රේමරත්න. නෑ 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 අනිත් එක්ක නම මගේ මමත් එයත් වැඩ කෙරුවා අද සප්නේ කරපු ඩිරෙක්ටර්. කන්ද නම? නම් දෙකක් කිව්වොත් එක ඒ හරි නම කියනවා. අනිවාර්යයෙන්ම කියනවා. නෑ 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 නම් දෙක තුනක් කිව්වොත් මම හරි නම කියනවා මට. දෙක තුන වුණා. නෑ දෙක දෙකක් කිව්වොත් හරි නම කියනවා. ඕකේ. හිතන්නේ නම මොකද්ද? ඩිරෙක්ටර්ව දන්නවා. ඩිරෙක්ටර්ගේ නම තමයි මතක නැත්තේ ඒකයි මං කිව්වේ. චන්ද්‍රරත්න මාපිටගම. Yes. ඒ මිනිත් ලකුණු ලැබෙන්නේ. 2-1. රෝජා. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කවුද? මණිරත්න. Okay. 3-1. Come on, pull up your socks, Mr. X. No, then now I'll stop. No, 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 don't stop. No. Because I'm getting one. Yes, either. All right, right. You are still competing and he's already won it. Okay, 3-1. Next question. Ratnapura district ke ayat vanne, Lankave kumana palathata da? Good. 4-1. Chinaye vinimaya ekakaya mokadda? මුදල් ඒකකයේ කුමක්ද? චීනය. යෙන්ද? නෝ, ඒ ජපානයි. That's Japan. Try කරනවද? යුවාන්. 4-1. අහසේ තරු ගණන්න වේද? දන්නේ නැහැ. ගීතය කුමන චිත්‍රපටයේද? බඩුත් එක්ක හොරු. All right, good. You are in your second mark. Okay, good. 4-2. Michelangelo ගේ ජාතිකත්වය කුමක්ද? මොන ජාතියේද? මයිකල් ඇන්ජෙලෝ. ඉතාලියෙන්. Yes. Press buzz say. ඉතාලි. ඉතාලියෙන්. Okay. 5-2. ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක් නියෝජනය කළ ප්‍රථම ලාංකේය වෘතාන්තර චිත්‍රපටිය කුමක්ද?
එයා දැන් ලොකු ළමයි? නෝ නෝ. ගම්පෙදලිය? නෑ. ලයිකර් නෝද? නෝ ගම්පෙදලිය බිෆෝර් දෑ. නියෝජනය කරපුද වන් ජාත්‍යන්තර චිත්‍රපටි වලක් නියෝජනය කළ ප්‍රථම ලාංකේය වෘතාන් චිත්‍රපටි. මේ කාන් ෆිල්ම් ෆෙස්ටිවල් එක තමයි නියෝජනය කළේ. ආචාර්ය ડોක්ටර් ප්‍රින්ස්. Yes, what's the film? Ramini. No, 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 the film. The film. Yeah, which Ramini acted? Malini? Nidhane? No. Time out, break hour. Good Lord. 5-2. Come again. Chee-chee-chee, like that. Pardon me? Okay. මේ චිත්‍රපටවල මේ නළලියන්ගේ චරිත මොනවද කියලා කියන්න. දුහුළු මලක් චිත්‍රපටයේ නීටා ප්‍රනාන්දුගේ චරිතය නම කුමක්ද? නිලූපා. සිසිල ගිනිගනී චිත්‍රපටයේ සනත් ගුණතිලකගේ නම කුමක්ද? හැරිස් මාකලන්ද. පරසතු මල් චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා රඟපෑ ඕකේ ෆයින්. ඇන්ඩ් එපමණයි. ප්‍රශ්න the winner is Karen. Both of us. Because අපි මේක එහෙම නෑනේ. එහෙමද? Okay, හොඳයි නම් කෞෂං coffee hamper එක දිනා ගන්නේ. නෑ නෑ ගන්න ඔයා. මට ඉතින් ගන්න හොඳ නෑ. නාදීක ගුණසේකර. හැබැයි ඉතින් මං හිතන්නේ ඒ කියන්නේ මිස්ටර් කොඩිපිලි දින්න දෙකේ නේද? නිතර ජයගන්න. මේ සටන් කරලා ජයගෙන අර නිතර ගින් ජයගෙන. මං කිව්වේ නම නරයි. Yeah? Okay? Fine. So congratulations. Thank you. මොකද හිතන්නේ? Enjoy කළාද? Oh yes. දන්න තියවත් දැනගත්තා. Yeah, ඒක තමයි. It's very nice. That's the spirit. I like. නේද? මගේ guest book එක තියෙනවා. Sign කරනවා නම් මම කැමති අද මගේ ගෙදරට Mr. Rex Kodipili and Nandika Gunasekara ආවයි කියලා. සයින් කරන්න. ඉතල අයියට දෙමු. Thank you so much. මං ආදර කරන දෙන්නෙක්ගේ අත්සන් ලස්සන වැකිත් එක දැන් මං ගාව තියෙනවා. එහෙමනම් ඔන්න අද show time with Niro. Niro ගෙදරට ආවයි කියලා මතක හිටින්න. මෙන්න දැන් coffee hampers තියෙනවානේ. මෙන්න coffee mugs දෙකක් බලන්න selfies එක තියෙනවා. Wow. මම අයියම ගෙදර තන යනවානේ. අපි එකිනෙක අපි ගෙවල් වල ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. Thank you so much. මේ coffee mug එක sponsor කරන්නේ Misha. Misha, thank you so much Misha. Thank you Misha. All right, hello. එහෙමනම් අප්පිකක් කරන් යන්නේ ඒකෝ මිනිහ හැම්පර් එකක් ගත්තා. මේ අපි දෙන්න මෙතනදීම මේක මෙහෙමයි. ඔව්. ටැග්ගෙන් ටැග් උතුම් ටැග් එක මේ කයි. වාව්. ඒක කියන්නේ පා. ෆැන්ටාස්ටික්. ඒක තමයි. ඇන් මේක මමයි. අපි දෙන්න. That's friendship. Okay, thank you. Okay. Okay. Then let's go for the finale dance. Jai Jai Shiv Shankar. Kaata lage na kankar. शिव शंकर माता लगे न कंकर के प्याला तेरे नाम का पिया जय जय शिव शंकर माता लगे न कंकर के प्याला तेरे नाम